ලැබුණු ජයග්‍රහණය ගැන මොකද ඔබතුමාගේ දැන් මතය? මං හිතන්නේ අපේ පක්ෂේ නායකයා ජනාධිපතිවරණ වේදිකාවේ ඉඳලා කියපු කතාවක් තිබුණා. මේ උත්තරීතර පාර්ලිමේන්තුව දැන් දූෂිත පාර්ලිමේන්තුවක් බවට පත් වෙලා තියෙන්නේ. ඒ දූෂිත පාර්ලිමේන්තුව සුද්ධ කරන ක්‍රමයක් ගැන හොයන්න ඕන කියලා ඒ වෙලාවේ තමයි කිව්වේ. ශ්‍රී ලාංකීය ජනයා ජාතික ජනබලවේගයට ජනාධිපති ධූරය දුන්නොත් නිසක ලෙසම දූෂිත පාර්ලිමේන්තුවේ 3-2 ගෙදර යවන්නම් කියලා. හරි පැහැදිලි මේ කතාව අනුව ජාතික ජනබලවේගයට පැහැදිලි ජනවරමක් එක්ක ජනාධිපති ධූරය දුන්නා. ඊට පස්සේ මේ පාර්ලිමේන්තුව විසිරුවා හැරියා ෂණිකව. විසිරුවා හැරපු පාර්ලිමේන්තුව ඇතුළේ අපි නාම යෝජනා කැඳෙව්වා. නාම යෝජනා කැඳවන වෙලාවේ තමයි දැනගත්තේ 60කට ආසන්න පිරිසක් හිටපු පාර්ලිමේන්තුවේ නාම යෝජනා දීලා නැහැ කියලා. දැන් අන්තිමට තරඟය පැවැත්තුවා. ඒ තරඟයේ ඇතුළේ තවත් 92 දෙනෙක් පමණ මං හිතන්නේ තරඟයෙන් ඉවත් වෙලා තිනවා. හරි පැහැදිලි එදාගේ කියපු කතාව කියපු විදිහටම පාර්ලිමේන්තු මැතිවරණයේදී සිද්ධ වෙලා තිනවා. ඉතින් දැන් අපි දන්නවා දැවැන්ත වගකීමක් ජාතික ජනබලවේගයේ වෙත පැවරිලා තිනවා. ඒක දරන්න බැරි බරක් වගකීමක්. හැබැයි අපි දැන් ඒක එසේ සනිටුවන් වෙන්නේ විශේෂයෙන්ම මඩකලපුව ඇරෙන්න. දිවයිනේ සිංහල ද්‍රවිඩ මුස්ලිම් ભેදයෙන් තොරව පැහැදිලි ජනවර්මක් අපට ලබා දීලා තිනවා. අපි පාර්ලිමේන්තු වේදිකාවේදී ඉල්ලා සිටි දෙයක් තිබුණා. ජනාධිපතිවරයාට මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ක්‍රියාත්මක කරවා ගැනීම සඳහා පැහැදිලි 3-2 ඉක්ම වූ ජනවරමක් දෙන්න කියලා ඒ ඉල්ලීම ඒ විදියට මිෂ්ට වෙලා තිනවා. ඒ ඉටුවීම ඇතුළේ අපි විශේෂයෙන් සාධක දෙකක් බලනවා. ජාතික සමගිය හරි පැහැදිලි. ජාතික සමගිය අපේ පක්ෂයේ තහවුරු කරන එකට එක සාධකයක් තමයි උතුරු නැගෙනහිර ජනයා ભેදයෙන් තොරව අපේ පක්ෂයේ වටා එකතු වෙලා තිනවා. ඒ විතරක් නෙවෙයි ආර්ථික සාධකයේ ගත්තොත් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළේ තියෙනවා කොහොමද මේ බංකොලොත් රට ගොඩනගන්නේ කියලා. ඒ බංකොලොත් රට ගොඩනගන්න කෙටි කාලීන මධ්‍ය කාලීන සහ දිගු කාලීන වැඩ සැලැස්ම කිසිම ભેදයකින් තොරව කිසිම අපහසුතාවයකින් තොරව මේ පාර්ලිමේන්තුවට දාලා අනුමත කරගෙන ඒ හරහා ක්‍රියාවලියක් කට නගන්න පුළුවන්. ඒ අනුව අපි විශ්වාස කරනවා ජනතාව අප වෙත ලබා දුන් මේ බලාපොරොත්තුව, ජනතාව අප වෙත ලබා දුන් මේ ජනවරම මැන්ඩේට් එක ඒ අයුරින්ම කිසිම ප්‍රශ්නයකින් තොරව ක්‍රියාත්මක කරන්න ජාතික ජනබලවේගයේ කණ්ඩායම බැඳිලා ඉන්නවා. අපි හෙට දිනේ කැබිනට් මණ්ඩලය සහ නියෝජ්‍ය ඇමති මණ්ඩලයේ දිවුරුම් දෙනවා. ඒ අනුව මේකේ දෙවෙනි දිගුව හෙට දිනේ සිට අපි පටන් ගන්නවා. හරි පැහැදිලි මේ රටේ ජනයා බලාපොරොත්තු අන්දමටම ඒ අයුරින්ම ජනවරම ලබා දුන් විශ්වාසය රකින්න ජාතික ජනබලවේගය බැඳිලා ඉන්නවයි කියන එක මේ වෙලාවේ කියනවා. සුවහසක් කොළඹ දිස්ත්‍රික් ජනතාව ඔබතුමා කෙරෙහි සහ පක්ෂය කෙරෙහි විශේෂ අවධානය යොමු කළා. ජයග්‍රහණය සනිටුහන් කළා. ඒ පිළිබඳව මොකද දැක්කේ? මං හිතන්නේ මම මේ වෙලාවේ අවස්ථාවක් කරගන්නවා ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම වෙතත් විශේෂයෙන්ම මා වෙතත් 125,700 ජනවරමක් මහජන කැමැත්තක් මා වෙත ලබා දීලා තියෙනවා. ඒ විශාල එකක් කියලා මම විශ්වාස කරනවා. ඒ විශ්වාස කිරීමට සාපේක්ෂව වැඩ කිරීම ඇතුලේ මං හිතන්නේ අපිට හැකියාවක් ලැබෙයි ඒ ජනවරමට සාධාරණයක් කරන්න. දැන් මේ හෙට දිනේදී මෙහෙමයි මට කැඳවීමක් කරලා තිනවා ජනාධිපති මණ්ඩලයට එන්න කියලා. ලැබෙන තනතුර ලැබෙන ඇමති ධූරයේ මොකක් වුණත් ඒ ලැබෙන එකට සාධාරණය කරන්න මම ප්‍රතිඥාවක් දෙනවා. එසේ නොලැබුවා වුවත් මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරන්න පුළුවන් මහජන නීතිකම අනිවාර්යෙන් මම ඉෂ්ට කරනවා. ජාතික ජනබලවේගයේ අපි කවුරුවක්වත් තනතුරු වර ප්‍රසාද තානමාන නෙවෙයි, ජනතාවගේ වැඩේ පමණයි ඉස්සරහට අපි තබලා තියෙන්නේ. ඒ කියන්නේ හෙට දිනේ ඔබතුමා ඇමති
නෑ මට එන්න කියන්නේ මොකක් හරි හේතුවක් නිසානේ නේ. ඉතින් මම යනවා. ඒ ලැබෙන එක මොකද්ද කියන එක අනුව තමයි කටයුත්ත. එසේ නොලැබුවා වුවත් මං කියන්නේ මන්ත්‍රීවරයෙක් ලෙස කරන්න පුළුවන් වගකීම මම මේ රටට ඉෂ්ට කරනවා. නැත්තම් බෑනේ.